ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාති ඇමතීමේ සූදානමක් පිළිබඳව පසුගිය දිනවල දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. අද රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් ජනාධිපතිවරයා ලබන 26 වනදා ජාති ඇමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව තහවුරු කළා. ඒ අනුව ජනාධිපතිවරයා ලබන 26 වනදා රාත්‍රී 8ට ජාති ඇමතා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමටද අපේක්ෂා කරනු ලබන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ වන විට බංකොලොත් භාවයෙන් පසුවන ශ්‍රී ලංකාවේ ඉදිරිය පිළිබඳවත් නය හිමියන් සමග සිදු කරනු ලබන සාකච්ඡාවල ප්‍රගතිය ඇතුළු රටේ ඉදිරි ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා 26 වනදා සිදු කරන විශේෂ ප්‍රකාශයට අන්තර්ගත වනු ඇති බවයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකද ඊයේ දින ප්‍රකාශ කළේ. මේ අතර ජනාධිපතිවරයා ජාති ඇමතා සිදු කිරීමට සූදානම් වන මෙම විශේෂ ප්‍රකාශය පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද විවිධ අදහස් පළ කළා. රට අන්දන සුභාරංචියක්. ඒ කියන්නේ එතුමා මොකක්ද දන්නේ කියන්නේ යන්නේ. එතුමා අලුතෙන් කියන දේකුත් නැහනේ. ඉතින් එතුමා අපිත් එක්ක අවුරුදු 26ක් රට අන්දන්න ගිහිල්ලා අපි හිටියේ විපක්ෂයේ. මේ සැරේ වෙන්නේ ඒක තමයි. මේ දැන් 26 වෙනිදා මේ ගිවිසුමකට එන්න යනවා කියලා කියන්නේ අපිට කොහොමටත් විසඳා ගන්න තිබිච්ච ද්විපාර්ශ්වික ණය පිළිබඳ එක කතාවක්. ඒක ඕක කරන්න උත්සව තියන්න ඕනේ, ඕක තියන්න කිරිබත් කන්න ඕනේ, ඕක කොහොමටත් කරන්න තිබුණා. ද්විපාර්ශ්වික ණය කියන්නේ සමස්ත විදේශ ණය වලින් ඉතා කුඩා කොටසක් විතරයි. ද්විපාර්ශ්වීය ණය ගෙවන ක්‍රමයක් හදාගත්තාය කියන එකෙන් අපි බංකොලොත් භවෙන් මිදුණාය කියලා ආණ්ඩුව ජනතාවට හේතු ගන්නවන්න හදන එක පට්ටපල් බොරුවක් කියන එක ඉතාම වක්කීමෙන් අපි සටහන් කරනවා. රට අන්දන සුභාරංචියක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගේන්නේ. අපි අදත් දැක්ක පෝස්ටර් එහෙම ගහලා තියෙනවා. ඒ පෝස්ටරේ ගහපු ප්‍රින්ටින් කම්පැනියට නම් සුභාරංචියක් ඇති. හොඳ ආදායමක් හොයාගත්ත මිසක් මේ රටට නම් සුභාරංචියක් නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සලකන්නේ නැහැ. ජනාධිපතිතුමා ජාති ඇමතල ප්‍රකාශයක් කරලා පාර්ලිමේන්තුව ඇවිල්ල ප්‍රකාශයක් කරයින් පස්සේ මොකද්ද කරේ? වැඩ් බද්ද වැඩි කරා, පේයි ටැක්ස් එක වැඩි කරා, බඩු මිල වැඩි කරලා, ඊට පස්සේ කරන්ට් බිල වැඩි කරා, ඊට පස්සේ වතුර බිල වැඩි කරා. මේගොල්ලෝ මේ ගන්න හදන චූන් එකත් එක්ක විශාල බයක් ඇති වෙනවා. ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදිලා තියෙනවා කියලා විශාල වැඩපිල්ලක් දැන් අරගෙන යනවා. මොකද රට බංකොලොත්භාවයෙන් මිදිලා තිබෙන බව ප්‍රකාශ කරමින් ලබන 27 වෙනිදා ඉඳලා එතුමගේ ජනාධිපතිවරණ කැම්පේන් එක ගෙනියන. ඒ සම්බන්ධයෙන් මහනායිමිරු හම්බෙලා ඊළඟට නුවරට ගිහිල්ලා ඒක විශේෂ උත්සවයක් තියලා මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරා. දැන් අද අපේ රටේ එකම පළාත් පාලන ආයතනයක් නැහැ. 342ම අහෝසි. ප්‍රාදේශ සභාවක්, නගර සභාවක් ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත ජනතා ඡන්දයෙන් පත්වෙච්ච කොහෙවත් නැහැ. ප්‍රකාශය නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙනවා. තව දවස් 23කින් ජාතිය අමතනවා කියනවා බදාදා. අපි දන්නේ නැහැ මොනවා කියයිද කියලා. බලන් සිටිමු එතුමා මොනවද රටට කියන්නේ කියලා. එතකොට ගොඩක් අයගේ පස්ස පැත්තෙන් ඉත්‍යාවදුවනවා වගේ, ගැරන්ටින්ට භූමි තෙල් ගැහුවා වගේ. මට මේකට කියන්න වචනේ නේ නැහැ. කලබල වෙලා සුභාරංචියක් එනවනම් මෙයාලා බයයි. මොකක්ද සුභාරංචිය? අපිට කෙලවෙයිද? අපිට ගොඩ යන්න බැරි වෙයිද? මිනිස්සු අමාරුවේ වැටෙන එක ඉවර වෙයිද? රට ගොඩ නැගෙන්න පටන් ගනීද? ගැරන්ටින්ට භූමි තෙල් ගැහුවා වගේ හතර වටේ දුවන්න පටන් අරගෙන ඉන්න. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.